Blinders. Peaky Blinders තුන්වෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එකයි අද අපි බලන්න යන්නේ. මේ සීසන් එකේ කලින් එපිසෝඩ් එක බලලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. එහෙම වුණොත් විතරයි මේ වීඩියෝ එකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා ඔයාට තේරෙන්නේ. හරි. අපි දැන් කතාවට යමුකෝ. කලින් එපිසෝඩ් එකේදී චර්චිල් තෝමස්ට වැඩක් බාර දෙන්න හිටියානේ. ඒ වැඩේ මොකක්ද කියන එකයි මේකෙදි අපිට පෙන්වන්නේ. තෝමස් එයා පාලනය කරන පළාතේ තියෙන ෆැක්ටරි එකට ඇතුල් වෙනවා. ඒකට ඇයි යන්නේ කියනවා නම් මේ ෆැක්ටරියේ සමහර දේවල් තියෙනවා. ඒ ටික අරගෙන තෝමස් තමයි අර රුසියානු ජාතිකයන්ට බාර දෙන්න ඕන. ඒක තමයි චර්චිල් තෝමස්ට බාර දීපු වැඩේ. තෝමස් කවුද? එයාට මොනවද කරන්න පුළුවන් කියලා. හොඳටම දන්න ෆැක්ටරිය අයිතිකරුත් තෝමස්ව දැක්කට පස්සේ ටිකක් බය වෙනවා. මගේ ෆැක්ටරියේ ඔයාට අවශ්‍ය වෙන විදිහේ කිසිම දෙයක් නැහැයි කියලා. ෆැක්ටරියේ අයිතිකරු කියද්දි ඒකට කමක් නැහැ. 6 වෙනි ගබඩා කාමරයේ යතුර මට අවශ්‍යයි. ඒක මට දෙන්නයි කියලා. තෝමස් කියනකොට අයිතිකරුත් කිසිම දෙයක් නොකිය තෝමස්ට යතුරු බාර දෙනවා. තමන්ගේ පවුලට තෝමස්ගෙන් කරදරයක් වෙයි කියලා හිතලයි අයිතිකරු මේ විදිහට හැසිරෙන්නේ. එයාගෙන් යතුර අරගත්තු තෝමස් අයිතිකරුට සල්ලි ටිකක් දෙනවා. නමුත් එයා ඒ සල්ලි බාර ගත්තේ නැහැ. කොහොම වුණත් ඒ සල්ලි ටික එයාගේ සාක්කුවට දාලා තෝමස් එතනින් පිටත් වෙලා ගබඩා කාමරයට යනවා. එහෙට ගිහින් බලද්දි ඒ කාමරේ පුරාවටම තියෙන්නේ යුද්ධයකදී පාවිච්චි කරන්න පුළුවන් තත්වේ තියෙන වාහන, යුද ටැංකි වගේ කියලා කිව්වොත් හරියටම හරි. කාලෙකට කලින් තෝමස් ආයුධ වගේක් හොරකම් කරගෙන ඒක හංගන්න කොච්චර කරදර වුණාද? නමුත් මෙතන වාහන 25කටත් වැඩියෙන් තියෙනවා. මේ ටික අරගෙන ගිහින් රුසියානු ජාතිකයන්ට බාර දෙන්න ඕන. මේකයි තෝමස්ට පැවරිලා තියෙන වැඩේ. කාටවත් නොදැන රහසිගතව මේවයින් එකක් එළියට අරගෙන යන එකත් හරිම අවදානම් වැඩක්. එහෙම තියෙද්දි මේ ඔක්කොම ටික කොහොමද එළියට අරගෙන යන්නේ? ඇත්තටම මේක තෝමස්ට ලොකු අභියෝගයක්. ඊට පස්සේ මේ ෆැක්ටරියෙන් පිටත් වෙලා තෝමස් පල්ලියක ඉන්න පියතුමෙක්ව හම්බ වෙන්න යනවා. මේ පියතුමත් චර්චිල්ගේ කෙනෙක් වගේ පේන්නේ. ඔයා ඒ වාහන ටික බැලුවද කියලා පියතුමා තෝමස්ගෙන් අහද්දි "ඔව් මං ඒ ටික බැලුවා. ඒ හැම එකක්ම හොඳ තත්වයේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. එතන වාහන 27ක්ම තියෙනවා" කියලා තෝමස් කියනවා. තෝමස් මේ වාහන ටික රුසියාවට බාර දෙන්න ඕන. එහෙම වුණොත් විතරයි රුසියාවේ විප්ලවයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැනට බ්‍රිතාන්‍යයේ ඉන්න කමියුනිස්ට් විප්ලවකාරීන්වත් විනාශ කරන්න පුළුවන් වෙන්නේ. හරි තෝමස්, ඔයා දැම්ම ගිහින් මෙන්න මේ හෝටලේ නැවතිලා ඉන්න රොමනොෆ් කියන කෙනාව හම්බ වෙන්න ඕන. ඔය දෙන්න අද හම්බ වෙලා කතා කරන්න ඕනයි කියලා පියතුමා කියද්දි නමුත් අද මට රාජකාරි ගොඩක් තියෙනවනි කියලා තෝමස් කියනවා. මොන රාජකාරිද තෝමස්? ඔයාට කරන්න තියෙන එකම රාජකාරිය අපි කියන එක කරන එකයි. එහෙම නැති වුණොත් ඔයාගේ මුළු පවුලම ඉවරයක් වේවි කියලා තර්ජනය කරපු පියතුමා එතනින් පිටත් වෙනවා. මේ රොමනොව් කියන පුද්ගලයා ඉන්නව නේද? එයා රුසියානු විප්ලවවාදියෙක්. නමුත් දැනට එයාගේ විප්ලව හැම එකක්ම පරාජය වුණ නිසා රුසියාවෙන් පැනලා ඇවිත් දැන් ලන්ඩනයට වෙලා ඉන්නවා. ආයෙත් එයා විප්ලවයක් පටන් ගන්නයි මේ හදන්නේ. ඒ නිසා එයාට ආයුධ අවශ්‍ය වෙනවා. ඉහළ නිලධාරියා චර්චිල් මාර්ගයෙන් තෝමස් තමයි ඒකට දැන් උදව් කරන්න යන්නේ. ඒ සීන් එක එහෙමම කට් කරොත් ජෝන් සහ ආතර් වින්සන් කියලා කෙනෙක්ව හම්බ වෙනවා. එයා ඉතාලියානු ජාතිකයෙක්. දැන් මේ මීටින් එක මොකටද කියලා කියනවා නම් පීකි බ්ලයින්ඩර්ස් ලා එකතු වෙලා මේ ඉතාලි ජාතිකයාගේ පබ් එකක් ගිනි තියලා දාලා මේ වින්සන් කියන කෙනාට පුතෙක් ඉන්නවා ඒන්ජල් කියලා. අන්න ඒ පුද්ගලයා පීකි බ්ලයින්ඩර්ස් ලාගේ ටයිපිස්ට් කෙනෙක් හිටියා නේද ලිසි කියලා. අන්න ඒ ගෑනු ළමයාට ආදරය කරනවා. ලිසිත් ඒන්ජල් කියන කෙනාට කැමති. නමුත් ජෝන් සහ ආතර්ට නම් මේ සම්බන්ධය ගැන එච්චර කැමැත්තක් නැහැ. ඒක හේතුවක් කරගෙනයි මේ ඉතාලියානු ජාතිකයාගේ පබ් එක ගිනි තියලා තියෙන්නේ. ඒ ගැන කතා කරන්න තමයි මේ මීටින් එක. ඔයාලගේ මරකම් මාත් එක්ක තියාගන්න එපා. මමත් ඔයාලා වගේම මැරෙයෙක් තමයි. මගේ පුතා මොන තරාතිරමක කෙල්ලෙක්ට ආදරය කරත් මං ඒ ගෑනු ළමයාව මගේ පුතාට බඳලා දෙනවා. ඒ ගෑනු ළමයා කවුරු වුණත් මට කමක් නැහැ. මං ඒ වැඩේ කරනවමයි කියලා මේ ඉතාලි ජාතිකයා කියද්දි ඒක අහලා ටිකක් කේන්ති ගිය ජෝන්. "ඔව් ඔව්. ඔයා ඒක කරයි තමා. ඔයා ඒක කරනකම් අපි බලන් ඉඳී කියලාද හිතන්නේ? එහෙම දෙයක් කරන්න කියලා හිතාගෙන ආවොත් ඔයාගේ කකුල් දෙකටම වෙඩි තියලා දාලා ඔයාව නොණ්ඩි එක් කරලා දානවා." මේ විදිහට ජෝන් තර්ජනය කරද්දි පුංචි කොල්ලෙක් ලවා කතා කරවලා "ඔයාලා මට රැජ්ජ කරා නේද? ඔයාව මං නිකන් අතහරින්නේ නැහැයි" කියලා ජෝන් දිහා බලලා තර්ජනය කරපු මේ ඉතාලියානු ජාතිකයා එතනින් පිටත් වෙනවා. එයා ගියාට පස්සේ එයත් එක්කම හිටපු ගෝලයෙක් මොකද කරන්න කිව්වොත් එතන තිබුණු පුටුවක් කඩලා දාලා එයත් පිටත් වෙනවා. "ඔයාලට අපි සෙකන්ඩ් වෙන්නේ නැහැ" කියලයි එයාලා නොකිය කිව්වේ. පීකි බ්ලයින්ඩර්ස් ලා සහ ඉතාලියන් ගෑන්ග් එක අතර ලොකු සටනක් ඇති වෙන්නයි යන්නේ. ඒකට මුහුණ දෙන ජෝන් සූදානම්. නමුත් ආතර් ඒකට සූදානම් නැහැ. ආතර්ගේ වයිෆ් ලින්ඩා ඉන්නව නේද? එයා තමයි මේකට හේතුව. එයා දෙවියන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්න කෙනෙක්. ඕනම දෙයක් සිද්ධ වෙද්දී
එයා කියන්නේ දෙවියන් වහන්සේ ඉන්නවා දෙවියන් වහන්සේ අපිව බලා ගනී මේ විදිහටයි ඒ වගේ දේවල් අහලා අහලම ප්‍රචණ්ඩකාරීව හැසිරෙන ආතර් දැන් එයාගේ හැසිරීම වෙනස් කරගෙන ඇයි මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ ජාන් එයාලගෙන් සමාව ඉල්ලලා එයාලත් එක්ක සමාදාන වෙන එක තමයි අපිට හොඳ කොකටත් අපේ පබ් එකේ ආරක්ෂාව ටිකක් තර කරන්නයි කියලා ආතර් එතනින් පිටත් වෙනවා ඒ සීන් එක එහෙමම කට් කරොත් තෝමස් ලයිබ්‍රරි එකට ඇතුල් වෙනවා ඇඩා ෂෙල්බිත් එහෙ තමයි වැඩ කරන්නේ හයි ඇඩා රුසියානු විප්ලවය ගැන ලියවිච්ච පොත් මොනවා හරි තියෙනවා නම් ඒ ටික මට දෙන්නයි කියලා තෝමස් කියද්දි ඇඩාත් එයා ඉල්ලපු පොත් ටික අරන් දෙනවා මොකද තෝමස් කෙනෙක්ව අලුතෙන් හම්බ වෙන්න යනවා නම් ඒ පුද්ගලයා ගැන හැම දෙයක්ම හොඳට හොයලා බලලා ඊට පස්සේ තමයි තෝමස් එයාව හම්බ වෙන්න යන්නේ තෝමස් මෙච්චර කාලයක් ජීවත් වෙනවා නම් ඒකට එයාගේ මේ පුරුද්දත් එක හේතුවක් තෝමස් අද රොමනොව් කියලා පුද්ගලයාව හම්බ වෙන්නනේ යන්නේ එයා රුසියාවේ ඉන්න විප්ලවවාදීන්ගෙන් එක්කෙනෙක් ඉතින් එයා ගැන මොනවා හරි දැනගන්නයි මේ හදන්නේ ඒ වගේම තමයි තෝමස්ට තොරතුරු වගේකුත් හම්බ වෙනවා ඒ සීන් එක එහෙමම කට් කරොත් හුඟක් කේන්තියෙන් ඉන්න පොලී නැන්දව පෙන්නනවා එයා කෙලින්ම ජෝන් ගාවට ගිහින් ජෝන් ඔයා මේ මොනවද කරලා තියෙන්නේ අර ඉතාලියන් කල්ලියේ වින්සන්ට්ව ඔයා වෙඩි තියනවායි කියලා තර්ජනය කරලා එයත් ඔයාව මරන්න කට්ටියව ලෑස්ති කරන්න පුළුවන් මේකෙන් අපේ කල්ලි දෙක අතරේ අනවශ්‍ය විදිහට සටනක් ඇති වෙන්නත් පුළුවන් හොඳ හිතින් ගිහින් අර වින්සන්ට් කියන කෙනාගෙන් සමාව ඉල්ලන්නයි කියලා පොලී කියද්දි තමන්ගේ ලොකු අයියත් මේ විදිහටමනේ කිව්වේ හැමෝම එයාලගෙන් සමාව ඉල්ලන්නයි කියන නිසාම ජෝන්ට හුඟක් කේන්ති යනවා මොකක්ද ඔයාලා හැමෝම මට සමාව ඉල්ලන්නයි කියන්නේ අපි දැන් ඒ තරමටම බාල්දු වෙලාද ඉන්නේ අපි පීකි බ්ලයින්ඩර්ස්ලා අපි කාටවත් බය වෙන්න බෑ අපිටම කියලා ගැම්මක් තියෙනවා නමුත් පොලී නැන්දත් අතහරින පාටක් නැහැ මේ ප්‍රශ්නේ දුර දිග යවන්න එපා ජෝන් ගිහින් සමාව ඉල්ලන්නයි කියලා එයා ආයෙත් කියද්දි හරි දැන් සමාව ඉල්ලන්නනේ ඕන ඉන්නකෝ මං ගිහින් සමාව ඉල්ලලා එන්නම් කියලා ජෝන් එතනින් පිටත් වෙනවා මෙයා දැන් ගිහින් මොන වන්නමක් නටයිද දන්නේ නැහැ තෝමස්ට අද රොමනොව් කියන කෙනාව හම්බ වෙන්න තියෙනවනේ ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා නැවතලා ඉන්න හෝටලයට එනවා රිසෙප්ෂන් එකේ ඒ පුද්ගලයා ගැන විස්තර අහද්දි මේ රොමනොව් කියන පුද්ගලයා මේ හෝටලේ නැවතිලා හිටියට හුඟක් බිල් ගෙවලා නැහැයි කියලා තෝමස්ට දැනගන්න ලැබෙනවා එයාගේ නමට ගෙවන්න බිල් කීපයක්ම තිබ්බ නිසා තෝමස්ට තමයි ඒකට ගෙවන්න සිද්ධ වෙන්නේ ඊට පස්සේ එයා රොමනොව් කියන පුද්ගලයාවත් හම්බ වෙනවා මේ රොමනොව් කියන පුද්ගලයාත් මං අර ජාති විතරයි කන්නේ මේ ජාති කන්නේ නැහැ මේ වගේ දේවල් කියලා තමන් ගැන හරි පුරාජය ඉරු දොඩවනවා තමන් ගාව හුඟක් සල්ලි තියෙනවා කියලා පෙන්නගන්නයි එයාට අවශ්‍ය වෙන්නේ එතකොට තෝමස් ඔයා හරි සල්ලිකාරයෙක් වගේ කියවන්නේ එහෙනම් ඇයි මේ හෝටලේ බිල් ගෙවලා නැත්තේ එයාලා ඒ බිල අය කරගත්තෙත් මගෙන් නිකන් බොරු කියන්න එපා කියලා තෝමස් කියද්දි නැහැ ඇත්තටම මං සල්ලිකාරයෙක් තමයි ඔයා මගේ ගෙදර දැකලා තියෙනවද ඒක ලොකු මන්දිරයක් කියලා රොමනොව් කියනවා ඒකටත් හොඳ උත්තරයක් දෙන තෝමස් කියන්නේ ආ ඒ පැලස් එක ගැනත් මං හොඳටම දන්නවා රුසියාවේ විප්ලවයක් කරනවයි කියලා එහෙන් පණ බේරගෙන මෙහෙට දුවලා ඇවිත් බ්‍රිතාන්‍ය ඔටුනු හිමිකරු ඔයාට කුලී නැතුව ඉන්න පුළුවන් පැලස් එකක් දීලා දැන් ඔයා පිනට ඉන්නේ තවත් කෙනෙක්ගේ පිටෙන් ඒ නිසා මින්පස්සෙවත් මගේ ඉස්සරහ ඔය වගේ ෂෝ ඔෆ් කරන එක නවත්තලා අපි කෙලින්ම කතාවට බහිමු ඔයාලගේ ටීම් එකේ ඔත්තුකාරයෙක් හිටියා එයාව මං හොයලා මරලා දැම්මා ඒක මගේ රාජකාරියක් නෙමෙයිනේ ඉතින් මං ඒක කරා වෙනුවෙන් ඔයාලමට සල්ලි දෙන්න ඕන තෝමස් මේ විදිහට කියද්දි රොමනොව් කියන පුද්ගලයාත් නිල් පාට මැණික් ගලක් හයි කරපු නෙක්ලස් එකක් දෙනවා ඇත්තටම මේ මැණික් ගල නම් මිලෙන් අධික එකක් තමයි තෝමස්ත් ඒ නෙක්ලස් එක අරගත්තට පස්සේ මේ රොමනොව් කියන පුද්ගලයා හුඟක් කේන්තියෙන් වගේ මේ විදිහට කියනවා දැන් අපි හුඟක් දුර්වල වෙලා අපිට අනේනම නැතිව තියෙන්න පුළුවන් නමුත් තව ටික කාලෙකින් අපේ තත්වය එහෙම් පිටින්ම වෙනස් වේවි අන්න එදාට අපිට අවනම්බු කරපු හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම මියයයි මේක හොඳට මතක තියාගන්නයි කියලා ඒ පුද්ගලයා තර්ජනය කරද්දි තෝමස් නම් මේ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ තෝමස් මේ වගේ දේවල් කොච්චරනම් දැකලා ඇතිද ඒ නිසා නෙක්ලස් එක විතරක් අරගෙන එතනින් පිටත් වෙනවා වින්සන් කියන ඉතාලි ජාතිකයාගේ පුතා ඉන්නවනේ ඒන්ජල් කියලා ලිසීට ආදරය කරන්නේ අන්න එයාගෙන් සමාව ඉල්ලලා එන්නම් කියලා ආපු ජෝන් එයාගෙන් සමාව ඉල්ලනවා වෙනුවට ඒන්ජල්ට හුඟක් ගහන්න පටන් ගන්නවා ඒන්ජල්ගේ මූණේ බරපතල විදිහට තුවාල ඇති කරලයි ජෝන් එතනින් පිටත් වෙන්නේ මේ සිද්ධිය දැනගන්න ලැබුණාට පස්සේ පොලිනන්ද සහ ආතර් ටිකක් කලබල වෙනවා එයාගෙන් සමාව ඉල්ලලා එන්න කියලායි මං ඔයාව යැව්වේ නමුත් ඔයා එයාට ගහලා මේ ප්‍රශ්නේ තවත් දුර දිග අරගෙන යන්නයි හදන්නේ ඔයා ඇයි අපි කියන එක අහන්නේ නැත්තේ කියලා එයාලා ජෝන්ට බනිද්දි එතෙන්ට ආපු තෝමස් මේ හැම දෙයක් ගැනම අහලා දැනගෙන ජෝන් වෙනුවෙන් කතා කරනවා මේ අහන්න ජෝන් දැන් විතරක් ගිහින් එයාලගෙන් සමාව ඉල්ලුවොත් මීට පස්සෙත් හැම වතාවකදීම එයාලගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වේවි ඉතාලි කල්ලිය ඉස්සරහා අපි යටත් වුණා වගේ ඒකෙන් හැංගෙන්නේ ඔයා කරපු දේ තමයි හරි ජෝන් එයාලට අපි මෙහෙමයි කරන්න ඕන ඒ වගේම තමයි අද රෑටම ඔයාලා දෙන්න ගිහින් ඉතාලියන් කල්ලියට ආйти ඉතුරු පබ් දෙකත් ගිනි තියලා දාලා එන්න මේක අහලා පොලිනන්ද සහ ආතර් ටිකක් පුදුම වෙනවා
ඇයි තෝමස් මේ තරම්ම ජෝන්ට සපෝට් කරන්න කියලා හිතලා. ඒ වගේම තෝමස් ආතර් දිහා බලලා එයා දැන් ඉස්සර වගේ කලහකාරී නැති නිසා මේ වගේ දෙයක් කියනවා. ආතර් ඔයා දැන් හුඟක් වෙනස් වෙලා. ඔයාගේ වේගය දැන් හුඟක් අඩු වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඔයා දැන් හුඟක් දෙවියන් වඳිනවද කොහෙද? මේ විදිහට කියන තෝමස් ආතර්ගේ මේ වෙනස් වීමට හේතුව එයාගේ වයිෆ් ලින්ඩා කියලා නොකිය කියනවා. ඒ සීන් එක එහෙමම කට් කරොත් අර රොමනොෆ් කියන පුද්ගලයා එයාගේ වයිෆ්ව හම්බ වෙලා කතා කරද්දි එයාගේ වයිෆ්ට තෝමස් කවුද කිඳමන්දි කියන විස්තර හැම එකක්ම දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා අපි අපේ වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සේ අර තෝමස්ව ඉවරයක් කරලා දාන්න ඕනයි කියලා එයා තමන්ගේ හස්බන්ඩ්ට කියනවා. රොමනොෆ් කෙන් අරගෙන ආපු නෙක්ලස් එක තියෙනව නේද? අන්න ඒ නෙක්ලස් එක තෝමස් ග්‍රේස්ට පළඳිනවා. ඒ වගේම තමයි තෝමස් දැන් අරමුදලක් පටන් අරගෙන තමන්ට දැන් සල්ලි ඕනෑ තරම් තියෙන නිසා එක අතකින් කෙනෙක්ට උදව් වෙන්නත් අනිත් අතින් රජයේ බදු වලින් බේරෙන්නත් තමයි මේ වැඩේ කරන්නේ. ඒ අරමුදලේ ඕපනින් සෙරමනි එක දවසේදී මේ නෙක්ලස් එක දාගෙන ඉන්න කියලා තෝමස් ග්‍රේස්ට කියනවා. තෝමස් ගේ පවුල බැලුවනේ. දැන් අපි ආතර් ගේ පවුල බලමු. ආතර් සහ ජෝන්ට වැඩක් පැවරිලා තියෙනවා. අර ඉතාලියන් කල්ලියට අයිති වෙලා තියෙන පබ් දෙකක් ගිනි තියෙන එක. මට දැන් රාජකාරියක් කරන්න තියෙනවා. ඒ නිසා මං එළියට යන්න ඕනේ කියලා ආතර් කියද්දි ආතර් කළුවර වැටුණට පස්සේ ඔයා කිසිම රාජකාරියක් කරන්න එපා. කළුවර වැටුණට පස්සේ කරන හැම රාජකාරියක්ම යක්ෂයා කරන විදිහටයි අපි සලකන්නේ. කරන දෙයක් එළි වෙලා කරන්නයි කියලා ආතර්ගේ වයිෆ් ලින්ඩා කියද්දි නැහැ ඒක නිකම්ම නිකම් පේපර් වර්ක් එකක් විතරයි. මං ගිහින් ඒක ඉවර කරලා එන්නම් කියලා තමන්ගේ වයිෆ්ට බොරු කියපු ආතර් ජෝන් සහ පීකි බ්ලයින්ඩර්ස්ලා කට්ටියත් එක්ක එකතු වෙලා අර වින්සෙන් කියන ඉතාලි ජාතිකයාගේ පබ් එක ගිනි තියලා දානවා. තෝමස් කියපු නිසාම ආතර් මේ වැඩේ කරාට ඇත්තටම එයා කැමැත්තෙන් නෙමේ දැන් මේ වගේ වැඩ කරන්නේ. තමන්ගේ වයිෆ් නිසා එයා දැන් වෙනස් වෙලා. ඊළඟ දවසේදී එක පාරටම තෝමස් ගේ ඔෆිස් එකට ඇතුල් වුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තෝමස්ව අත්අඩංගුවට ගන්නවා. තෝමස්ව මේ විදියට අත්අඩංගුවට අරගත්තේ මෙහේ ඉන්න ලෝකල් පොලිසිය නෙමේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියලු. එයාලව එවලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමේ අර රුසියානු ජාතික පියතුමා. ඔයාගේ ගමේ පොලිසිය ඔයා කියන එක අහන්න පුළුවන්. නමුත් මෙයාලා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය. අපිට දෙයක් කරන්න අවශ්‍ය නම් ඒක ජාත්‍යන්තර පොලිසිය ලවා කරව ගන්න පුළුවන් තරම් බලයක් අපිට තියෙනවා. මේ විදිහට කියන පියතුමා තමන්ගේ බලය ගැන පෙන්නලා තෝමස්ට තර්ජනය කරලා එයාව බය කරන්නයි මේ හදන්නේ. නමුත් තෝමස් මේ වගේ කොච්චර නම් දේවල් දැකලා ඇතිද? ඒ නිසා පියතුමාව දැකලා එයාට නම් කිසි ගාණක් නැහැ. මේ පුද්ගලයා ඇත්තටම පියතුමෙක් නෙමෙයි. පාරිශුද්ධ වූ පියතුමන්ලගේ ඇඳුම ඇතුලේ හැංගිලා ඉන්න මහ නරක පුද්ගලයෙක්ද කොහෙද? මේක හොඳට අහගන්න තෝමස්. අපි කියන වැඩේ ඔයා කරන්න ඕන. ඒකත් රහසිගතව. නමුත් ඔයා ගිහින් ඔයාගේ නංගි ඇඩා ෂෙල්බිව හම්බ වෙලා තියෙනවා. ඔයාගේ නංගි ඇඩා ෂෙල්බි ගැනත් අපි හොඳටම දන්නවා. එයා කමියුනිස්ට් කෙනෙක්. ඔයාගේ මාර්ගයෙන් එයාට මේ වැඩේ දැනගන්න ලැබුණොත් එයාගෙන් තවත් හුඟ දෙනෙක්ට දැනගන්න ලැබේවි. ඒකෙන් අපිට තමයි ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒ නිසා හැම දෙයක්ම රහසිගතව කරන්නයි කියලා පියතුමාගේ වෙස්ගත්තු මේ පුද්ගලයා කියද්දි තෝමස් එයා කරන කිසිම තර්ජනයක් ඒ තරම්ම ගණන් ගත්තේ නැහැ. හිනාවෙවි කතා කර කර එතන ඉන්න බල්ලව අත ගන්න පටන් ගන්නවා. මං කියන්නේ කිසිම දෙයක් ඔයා බරපතලව හිතන්නේ නැහැ නේද? මෙතනින් පිට වෙලා ගියොත් කෙලින්ම ඔයාගේ බබා ළඟට යන්න, ගිහින් එයාගේ කොට්ටේ යට මොනවද තියෙන්නේ කියලා බලන්න. අපේ කට්ටියට ඕනම තැනකට යන්න පුළුවන්. එයාලට අවශ්‍ය නම් ඔයාගේ බබාව මරන්නත් ඉඩ තිබුණා. නමුත් අපිට මේ තරම් දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්නන්නයි මට අවශ්‍ය වුණේ. මේක හොඳට මතක තියාගන්න තෝමස්. ඔයා විතරක් අපේ වැඩේ හරියට ඉවර කරේ නැත්තම් ඔයාගේ පවුලේ එක්කෙනෙක්වත් ජීවතුන් අතර ඉන්න එකක් නැති වෙයි. මේ වගේ දෙයක් ඇහුවට පස්සේ තෝමස් නිකන් ඉඳීද? ඉක්මනටම තමන්ගේ ගෙදරට දුවගෙන යනවා. ගිහින් බබාගේ ඇඳ චෙක් කරලා බලද්දි එතනින් එයාට කාඩ් එකක් හම්බ වෙනවා. ඒ කාඩ් එකේ ඔයාගේ පුතාව මරලා දානවා කියලායි ලියලා තියෙන්නේ. මේක දැක්කට පස්සේ තෝමස් හුඟක්ම කලබල වෙනවා. ඒ වගේම තමන්ගේ පවුල ගැන හිතලා එයා හුඟක් බය වෙලා ඉන්නේ. ඒ වෙලාවේදී එතෙන්ට ආපු ග්‍රේස් මොකක්ද උනේ කියලා අහද්දි තෝමස් එයාට මුකුත්ම කිව්වේ නැහැ. ඒ සීන් එක එහෙමම කට් කරොත් තෝමස් අරමුදලක් පටන් ගන්නවයි කිව්වනේ. ඉතින් ඒකේ ඕපනින් සෙරමනි එකයි දැන් අපිට පෙන්නන්නේ. මේ උත්සවයට හුඟ දෙනෙක් ඇවිත් ඉන්නවා. තෝමස් ටැග්ගක් විදිහට දීපු නෙක්ලස් එක දාගත්තු ග්‍රේස් හරිම ලස්සනට එතෙන්ට එද්දි එයාටත් වඩා සුප්‍රීම විදිහට ඇඳගෙන පොලින් ඇඳ එතෙන්ට එනවා. මේ උත්සවයට අර පියතුමා සහ එයාත් එක්ක තවත් පුද්ගලෙක් ඇතුල් වෙද්දි එයාලා දිහා ටිකක් අමනාපයෙන් බලාගෙන හිටපු තෝමස් තනියම ගිහින් එයාලත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඔයාලා මොකටද මෙහෙට ආවේ? මම මගේ වයිෆ්ට පොරොන්දු වෙලා ඉන්නේ. මෙහෙ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. අපි මෙහෙ කිසිම ප්‍රශ්නයක් ඇති කරන්න ආවේ නැහැ තෝමස්. ඔයා අර ෆැක්ටරිය බලපු වාහන තියෙනව නේද? ඒ ටික අපේ කට්ටියටත් බලන්න ඕනලු. ඒ
ටික මොන තත්වේද තියෙන්නේ කියලා අපේ කට්ටියට දැනගන්න අවශ්‍ය වෙලා. ඒ නිසා අපෙන් එක්කෙනෙක්ව ඔයා ඒ ෆැක්ටරියට එක්කගෙන යන්න ඕනේ කියලා මේ පියතුමා කියද්දි ඒක හුඟක් අවදානම් වැඩක්. ඒ නිසා මට ඒක කරන්න බෑ කියලා තෝමස් කියනවා. ඒ දේවල් අපි දන්නේ නැහැ. අපේ ටීම් එකේ ගෑනු ළමෙක් මෙතෙන්ට එයි. එයාව ඔයා එක්කගෙන යන්නම ඕනේ කියලා පියතුමා කියනවත් එක්කම ඒ සීන් එක එහෙමම කට් කරලා ඒ ගෑනු ළමයා කවුද කියන එක අපිට පෙන්නනවා. මේ ගෑනු ළමයා තමයි කලින් වතාවකදී තෝමස්ට ඩොලර් 10000ක මුදලක් ගෙනත් දුන්නේ. ඉතින් ඒ ගෑනු ළමයාත් එක්ක කතා කරන තෝමස් කියන්නේ අනිවාර්යෙන් අද හෙට නම් ඒ වැඩේ කරන්න බෑ. තව දවස් දෙක තුනකින් විතර අපි මේ වැඩේ කරමු කියලා. එයත් එක්ක කතා කර කර ඉන්නකොට මේක දකින ග්‍රේස් පුංචි ඊරිසියාවක් ඇති වෙලා එතෙන්ට එනවා. ග්‍රේස් මේ ගෑනු ළමයාත් එක්ක ටිකක් ඕනවට වඩා කතා කරනවා දැකපු තෝමස් තමන්ගේ නංගි ඇඩා ෂෙල්බිට කතා කරලා ග්‍රේස්ව එතනින් අරගෙන යන්නයි කියනවා. ග්‍රේස් එතනින් පිට වුණාට පස්සේ මේ ගෑනු ළමයා තෝමස්ට එක දෙයක් කියනවා. ඔයාගේ වයිෆ් දාගෙන ඉන්න මාලේ තියෙනව නේද? ඒක ඔයාලගේ කුලයේ අය විසින් ශාප කරපු එකක්. ඒක දාගෙන ඉන්න පුද්ගලයාට මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන් කියලා ඒ ගෑනු ළමයා කියද්දි ඒක අහලා තෝමස් ටිකක් කලබල වෙනවා. කෙලින්ම ග්‍රේස් ළඟට ගිහින් මේක ශාප කරපු එකක්ලු. අනවශ්‍ය ප්‍රශ්න මොකටද අපිට? ඒ නිසා අපි මේක ගලවලා දාමු කියලා කියනවා. ග්‍රේස්ට කිසිම විදිහකින් කිසිම අනතුරක් වෙන්න හොඳ නැහැ කියලයි තෝමස් හිතන්නේ. මේ විදිහට එයා ග්‍රේස් එක්ක කතා කර කර ඉන්නකොට එක පාරටම තුවක්කුවකුත් අතේ අරගෙන එළියට මතු වුණු පුද්ගලෙක් අපේ බොස්ගේ පුතාගේ යකට අත තිබ්බටයි මේක කියලා වෙඩි තියලා දානවා. නමුත් තෝමස්ගේ වාසනාවටද නැත්නම් අවාසනාවටද මන්දා ග්‍රේස් එයාගේ ඉස්සරහට පැනලා ඒ වෙඩි උණ්ඩය Taman බාර ගන්නවා. ආතර් සහ ජෝන් වෙඩි තියපු කෙනාට පහර දෙද්දි තෝමස් උදව් ඉල්ලලා කෑ ගහනවා. නමුත් ග්‍රේස්ගේ ශරීරයෙන් කිසිම සෙලවීමක් නැහැ. මෙතනින් මේ එපිසෝඩ් එක අවසන් වෙනවා යාළුවනේ. ග්‍රේස්ට මොනවා වෙයිද? එයා ජීවත් වෙයිද නැද්ද කියන එක ඊළඟ එපිසෝඩ් එකේදී අපි බලමු. Peaky Blinders 3 වෙනි සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එකත් අරගෙන මං ඔයාලව හම්බ වෙන්නම්. Thank you.